අපි හඳුනන්නේ දැන් සෝහන් පුත් කියලා දැන් අපි අහලා තියෙන අපි හඳුනන්නේ දැන් දස අකුසල් සිද්ධ වෙනවා නම් ඒක අපාගාමී වෙන්න හේතුවක් කියලා. දැන් අපි හන්නේ මම මේ අහලා තියෙන දෙයක් තමයි දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දැන් මේක මම අහලා තියෙන විදිහට අපි හඳුනන එක සමහරට වැරදෙන්න පුළුවන්. දැන් බිම්බිසාර රජුගේ සෝහන් වල හිටිය අපි හඳුනන්නේ. ඒ රජකම් කරන්නේ අපි හඳුනන්නේ. ඒ රජකම් කරනකොට මතක විදියට එක අවස්ථාවකදී කොයි හරි කැරැල්ලක් මර්ධනය කරන්න යනකොට මේ එතන අපි හන්නේ කැරැලි මර්ධනය කරනකොට මිනිස්සු මැරෙනවා. එතකොට අපි හන්නේ ප්‍රාණඝාතයේ දසකුසලයි අයිතිනේ. එයා ගිහිලා මැරුණේ එතකොට එයා ගම්දෙනුම පිටනේ අපි හන්නේ වෙන්නේ. එතකොට දැන් එයා සෝහන් වෙලා ඉන්නේ. දැන් එතකොට අපි හන්නේ දසකුසලේ ප්‍රාණඝාතය වෙනවනේ. එතකොට අපි හඳුන්නේ එයා දැන් ඒ සෝහන් වෙච්ච පුත් කියලා එයා දස කුසලයේ එතනේ අවස්ථාවේ ප්‍රාණඝාතය වෙනවා. يعني සෝහනලා ඉන්නේ. එයා ප්‍රාණඝාතය කරද්දී අපාගත නොවෙන්න සෝහන් නොවුත් කියලා කොහොමද අපි හඳුන්නේ දැන් ඒ අපි ගලප ගන්න ඕනේ මහත්තයෝ චේතනාවම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මයට මුල් වෙන්නේ. චේතනාව කියන කාරණේ කර්මයට මුල් වෙන්නේ. එතකොට බිම්බිසාර රජතුමා උතුම් සෝවාන් ඵලයටපත් වෙලා හිටපු රජ කෙනෙක්. තේනවා එයා සීලය ආර සීලයක් හැටියට වැඩිලා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවට හැදිලා. තේනවා එතනදී මහත්වෝ එයා උතුම් සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ එයා ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ කරලා තියෙන්නේ. එයා තුළ බල ධර්මයන් වැඩෙන්නේ. ඒතර බල ධර්මයන් හැටියට වැඩෙන්නේ කොහොමද? මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. තේනවා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහ බල ධර්මයන් හැටියට වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හැටියට නෙමෙයි. තේනවා? ඒතර එවැනි කෙනෙක් මහත්වෝ ගන්න තීරණය මහත්වෝ අපිට දකින්න වෙන්නේ ධර්මානුකූලවම තමයි චේතනාහං භික්කවේ කම්මං වදාමි. තේනවා? දැන් බිම්බිසාර රජතුමාට රටේ එක්තරා ප්‍රදේශයක ජනතාව ඇවිල්ලා කියනවා රජතුමනි අපිට මංකොල්ලකාරයෝ ඇවිල්ලා අපිව විනාශ කරනවා අපේ දේපල ගිනි තියනවා අපේ දේවල් මංකොල්ල කරනවා මේ කැරල්ල මර්ධනය කරන්න කියලා. ඉතින් දැන් ගොඩාක් පැමිණිලි එනවා. පැමිණිලි එනකොට බිම්බිසාර රජතුමා රටේ රජ කෙනෙක්. බිම්බිසාර රජතුමා රටේ රජුරෝ හැටියට හමුදාවට නායකයින් කැඳවලා නියෝගයක් කරනවා. තේරෙනවද? අහවල් ප්‍රාන්තයේ ජනතාව ඇවිල්ලා මට මේ විදියට මේ කියනවා ඒගොල්ලන්ව මංකොල්ල කරනවා විනාශ කරනවා. එනිසා ගිහිල්ලා ඒ සාමේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න කියලා. තේරෙනවද? දැන් සාමය ආරක්ෂා කරන්න කියන්නේ මොකද්ද? ඒ ප්‍රදේශයේ ජනතාවට බියෙන්තරෝ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් වෙන්න ගන්න කියලා. තේරෙනවද? දැන් බිම්බිසාර රජුගේ මිනිමරන්න කිව්වද? කැරලිකාරයන්ගේ අතපය කපන්න කිව්වද? ඒවා කිව්වේ නෑ. බිම්බිසාර රජුමට පැමිණිලි ආවා. පැමිණිලි වලට අදාළව බිම්බිසාර රජතුමා කියනවා මෙතන ගිහිල්ලා හමුදාවට මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න කියලා. තේරෙනවද? බිම්බිසාර රජුගේ කොතනකවත් මිනිස්සු මරන්න කිව්වේ නැහැ, වෙඩි තියන්න කිව්වෙත් නැහැ. චේතනාව සකස් වුණේ නැහැ. සාමය ආරක්ෂා කරන්න මම රජතුමා ජනතාව නිදහසේ ජීවත් වෙන්න දුන්නා. නමුත් සාමය ආරක්ෂා කරන්න කියලා කිව්වට පස්සේ බිම්බිසාර රජුම බල ධර්මයන් වැඩින කෙනෙක්. එයා තෙරුවන් කෙරේ අචල සද්ධාව, සීලය, ආර සීලයයි. එයා ගන්න තීරණ තව කෙනෙකුට ගන්න. එයාගේ ක්‍රියාකාරීත්වය තව කෙනෙක් තුල තියෙන්නේ නැහැ. තේරෙනවද? සද්ධාන්සාරී, ධම්මාන්සාරී කෙනෙකුට ලඟ වෙන්නත් බෑ. එයා ගන්න තීරණත් ඒක. තේරෙන්නේ? බිම්බිසාර රජතුමා කිව්වාම ගිහිල්ලා ප්‍රාන්තයේ සාමය ආරක්ෂා කරන්න කියලා නියෝගය ගත්ත හමුදා නිලධාරීන් ගිහිල්ලා ඉන්නේ අය මරලා අතපය කපලා ඔක්කොම කරලා අපායගාමී අකුසල් සිද්ධ කරගත්තා. නමුත් බිම්බිසාර රජතුමා කිව්වේ නෑ අපි මිනිසුන්ගේ අතපය කපන්න ඉරේ දාන්න මරන්න කියලා කිව්වේ. ඒක සෝවාන් පුද්ගලෙක්ගේ තියෙනා වූ මේ අවබෝධ ඥානය. තේරෙනවද? එයා දක්ෂයි මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවිලා තමන්ගේ වගකීම ඉටු කරන්න. තේරෙනවද? නමුත් ඉන් මෙහා නෙමෙයි දැන් අපේ රටවල් වල පාලකෙක් එවැනි තීන්දුවක් ගත්තොත් එහෙම කියන්නේ පුළුවන් තරම් හිරේ දාලා පුළුවන් තරම් ගහලා මරලා මේක විසඳන්න කියලා නේද? නමුත් ඒ අපේ ලක්ෂණ සද්ධාන්සාරී ධම්මාන්සාරී. තේරෙනවද? මෙහාට ඉන් මෙහාට යන මේ සතිය සිය දිනු වෙලා නැහැ. සතිය සිය දිනු වෙලා නැහැ. මේ වගේ දරුණු අර්බුදයක් තිබ්බත් ඒ අර්බුදයේ තමන්නා කුසල් රැස් කරගන්න නොගන්න ආකාරයෙන් විසඳන්න දක්ෂ නැහැ. තේරෙනවද? වර්තමාන අපේ ඕන විශේෂයක බැලුවොත් ඕනෑම අර්බුදයක් විසඳගන්නේ අර්බුදයේ විසඳීමට නායකත්වය දෙන කෙනාත් බලවත් අකුසල් සිද්ධ කරනවා. ඒයි සතිය සිහිය දුර්වලයි. සතිය සිහිය දුර්වලයි. ඉන්ද්‍රිය ධර්මයන් හැටියට තමයි ඒවා තාම සද්ධාන්සාරී ධම්මාන්සාරී පිට වෙන්නේ. නමුත් සෝවාන් ඵලයටපත් වෙච්ච බිම්බිසාර රජතුමාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් වෙලා බල ධර්මයන් බවට පත් වෙච්ච තැනදී එයා දක්ෂයි ගන්න ඕනම තීරණයක් තීන්දුවක් එයාට පුළුවන් මුළු ලෝකයක් පාලනය කරන්න සීලය ආර සීලයක් හැටියට රැකගෙන. එහෙනම් මොකද චේතනාහං භික්කවේ කම්මං වදාමි. තේන ඉතින් මෙහා දැන් ඒ බිම්බිසාර රජතුමා නියෝගය දුන්නා. නියෝගය අරන් ගිය හමුදා නිලධාරීන් අප්‍රමාණ මිනිස්සු ඝාතනය කරලා ඒ කැරල්ල මැඩලා ඔක්කොම කරන්න අප්‍රමාණ අකුසල් කරගෙන ඒගොල්ලෝ පල්ලෙහාට වැටෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි අවබෝධ ඥානයේ තියෙන ශක්තිය. තේරෙනවද? ඔතනින් තමයි ගලප ගන්න.